මහවැලි ගංගාවේ හක්කිඳ කියන ප්‍රදේශයේ පරිසර අධි සංවේදී කලාපයක් කියලා නම් කරලා දිනවා මධ්‍යම පරිසර අධිකාරී පනත යටතේ ගරු කතානායකතුමනි. ඉතින් මේ කලාපයේ තුල කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් අපේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගණනාවක් පවරලා තිබෙනවා ගරු කතානායකතුමනි. එතෙන්දී මේ පරිසර කලාපය ඇත්තටම සුවිශේෂී කලාපයක් මොකද මේ මධ්‍යම කඳුකරට විතරක් නෙවෙයි මහවැලි ගංගාවේ සිඳී යාමක් හදිසියේ යම් අවස්ථාවකදී ක්‍රමිකව සිදු වුණොත් ඒ බලපෑම තියෙන මුළු රටටමයි බලපෑම තිබෙන්නේ මම ගරු පරිසර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඒ ප්‍රදේශයට ගෙන ගිහිල්ලා පෙන්눔 කළා හක්කිඳ ප්‍රදේශයේ ගඟ මැද ඊටාම දැවැන්ත ඉදිකිරීම් ගණනාවක් කරනවා ඒ නිසා මහවැලි ගඟ මැද ඉදිකිරීම් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරී පනතට පටහැනිව එතකොට මේ හන්තානත් ඒ වගේම අඩි 2500ට වඩා ඉහළ ප්‍රමාණ ප්‍රදේශයේ නීතියට අනුකූලව ඉදිකිරීම් කරන්න බෑ ඒ වගේමයි හන්තාන සංවේදී කලාපයේ අඩි දෙදහට උඩින් තිබෙන මේ කලාපේ කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් අපි දෙනිය කුඹුරේ ඒ නඩුවත් ඒ වගේම හීරස්සකල ප්‍රදේශයේ ගොඩ කරලා ගුඹුරක් ඉදිකරන මේ ඉදිකිරීම ඒ වගේම හේවහට ගලහ ස්ටේට් කියන එකේ අවසර නොලත් නිවාඩු නිකේත්‍රයක් ඉදිකිරීම පුදුමසහගත දේවන්නේ බ්‍රාව් හෝල්ඩින්ග්ස් කියන සමාගම වතු බංගලාවක් ප්‍රතිසංස්කරණය කරනවා කියලා මේ ගරුව කතානායකතුමනි අශ්වගාලක් හදලා තියෙනවා තට්ටු දෙකකට මම දන්නේ කොහොමද දෙවෙනි තට්ටුවට අශ්වය ගෙනියන්නේ කියලා. ඉතින් මම අහන්නේ මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු සමහර ඉහළ නිලධාරීන් ස්ථාන මාරුවීම් කරලා මධ්‍යම පරිසර අධිකාරී සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා උත්සාහ කරන්නේ මේවා පස්සේ කාලයක Tamante හිත ඇති පුජ්‍යලය පත් කරලා මම අහන්නේ ඒ නඩු සමතේකට ගෙනල්ලා වෙනත් අයතා ගනුදෙනුවකට යන්නද කියලා. ඒ නිසා මේ හදිසි ස්ථාන මාරුවීම් කරන්නේවා ගරු කතානායකතුමනි මම පරිසරමැතිතුමයන් කියන්නේ වහාම නතර කරලා පරීක්ෂණයක් පවත්වලා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා මම ඉල්ලීම කරන්නේ. Thankful for honorable member to bring this to my notice and of course he met me day before yesterday and briefed me about this. After the discussion I also appointed a committee to look into and this and submit a proper report. Thank you.